තම ගැන්නේ අපි ඔක්කොම එකතු වෙලා සියලු පක්ෂ බේද ජාති බේද අත්හැරලා ඉස්ලාම් රට වෙනින් ඉස්ලාම් යන්න ඕනේ. රට ඉස්ලාම් යන්න ඕනේ. රාජපක්ෂ ඒගොල්ලෝ මේගොල්ලෝ නේ යන්න ඕනේ. රට ඉස්ලාම් යන්න ඕනේ. අලුත් යුගය අපි බාර ගන්න ඕනේ. මේ දැන් අරගලේ ඔබතුමාට වෙච්ච දේ ගැන කනගාටු වෙනවද ඇත්තටම? මම ශක්තිමත්නේ. මම ශක්තිමත් ඔබ දැක්කනේ. මට කියලා විනාඩි 10 ගියේ දැක්කනේ පැබහේ ගියේ මට කියලා. කොහොමද බෝරීල ගම්මුනේ? අයියෝ අම්මෝ අයියෝ අම්මෝ මට ළමයි ඉන්නවා අයියෝ. ඒව අයියෝ නෙවෙයිද? ඒගොල්ලෝගේ ළමයි ඒගොල්ලෝ ළමයින්ට ගහනකොට අයියෝ. උගේ ළමයි ඉන්නවා. අනිත් ගෙවල් පිච්චනවා ගෙවල් ඇතුළ ළමයි ඉඳිදි පිච්චුවේ. එතකොට අයියෝ නෑ අම්මෝ නෑ. ඕන එකෙක් ගෙවම අයියෝ අම්මෝ කියනවා. ගුටි ඔයාගේ වරක් කියන්නේ නැද්ද? දැන් මොකට හොඳ පාරක් ගහන්නද? අම්ම තමයි කියන්නේ අම්මෝ තමයි කියන්නේ. කිව්වනේ මේ ඒක පොඩි රඟපෑමක් දිය. රඟපෑමක් දන්නේ නැහැ අයියෝ අම්මෝ ගගා. ඒක මාත් වල අනිත් දේම උත්තර දෙන්නේ. නෑ අයියෝ මම හොස්පිටල් එකට ගිහින් දාන්න. ඒක කියවුණාද කිව්වද? දැන් කියන්නේ මොකදන්න? අයියෝ මට ළමයි 3 දෙනෙක් ඉන්නවා අයියෝ. එතකොට බේරනවානේ. එතකොට බේරන ළමයි හරි බේරනවා. ඒක තමයි. දැන් මම යන්නේ පංගරට්ටොත් ඒ ගෝරියට. නෑ නෑ. ඒ වැඩක් නෑ පිස්සු මං ඕවා මං හොඳ ශක්තිමත් මිනිස්සුන් නේ. අපේ කාලේ මිනිස්සු ආවා අතින් පයින් ගාකට අතරක් දීලා ගියා. එහෙම සතුටින් ගියා. දැන් ඉන්නේ කුඩුකාරු අයිස් කාරුන් ගා ගන්නවද? කකුල් බන්නේ එකෙක් කොට කරගෙන 25 කිලෝ හෙල්මට් එකෙන් ගානවා. ඉතින් කමලාසන් නෙවෙයි මං ඕකේ මූණ දෙන්න උඩ පැනලා ගන්න. ඔව් රජිනිකා නෙවෙයි මං විජේ නෙවෙයි. ඔව් පියත්නිකේ. ඔය කුඩුකාරගේ නිකියා. පියත්නිකේසලත් ඒකම කියලා. පව් ආ පව් අසරේ පව් පව් පව්. පව් යා පව්. මම යන්න ගියා බලන්න යනකොට ක්‍රිකට් කපලා. එතන මං බලන පව්නේ. අපි හොඳ මිනිස්සු පව්නේ ඉතින්. දැන් මේ යා 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 ඊළඟට අපි නම් පව් වැඩක්. මට මං මං ඇත්තරම බැලුවා මේක මගේ පිටින් එන්නේ කියලා. ඔව් බයි. ඇයි මූ මට කතා කරලා බෑ කියන නිසා මුටි කනකොට අයියෝ අම්මෝ කී කියා මම බැලුවා බලනවා මේක මගේ පිටින් යනවා මං අනුරාධපුරේ කියලා නෙවතුනේ. ඇයි මේ අර නගරාධිපතිතුමාගේ නම කිව්ව නිසා මම ආයි කොළඹ ආවා.